ජීවිතේ මොනවාගේ බලාපොරොත්තු තියෙන සංජු? ජීවිතේ ඉතින් බලාපොරොත්තු කියන්නේ ඉතින් ඔව් දැන් ඉතින් බලාපොරොත්තු නැහැ. වකඩුවක් දාගත්තොත් තමයි ඉතින් නැත්තම් ජීවිතේ බලාපොරොත්තු නැහැ. වකඩුවක් කොහමරි බද්ධ කරලා මේ නැති ගියක් කාමරයක් හදාගන්න තිබ්බොත් තමයි වටින්නේ. දැන් එළියට බැල යන්න බෑ හුස්ම ගන්න. ඇයි? ඒ වකඩ ඒ පසු නිසා. ඔව්. ඒ කියන්නේ වකුඩු දිය වෙලාද? වකඩ වැඩිලා නෑ. වැඩිලා නෑ. ඔව් පොඩි කියලා කියන්නේ. පොඩි කියලා කියන්නේ. අර ඔයකයි වයස 22ක් වුණාට ඔව්. ලූස ගිහිල්ලා මොකුත් නෑ. වර්ධනය වෙලා නෑ. නැත්නම් ඒවා පොඩිලු. පොඩිලු. එතකොට හැමදාම බෙහෙත් දාන්න මාරු කරන්න ඒවට යනවද? ඕ. ඊයේ නැත්තම් හුස්ම ගන්න බැරි වෙනවා. හුස්ම ගන්න බැරි වෙනවා. උදේට කෑවද? ඔව් උදේට කෑවා. මොනවද කෑවේ? ඉන්දියාප්ප. ඉන්දියාප්ප කෑවේ. ජීවිතේ මොන වගේ දෙයක්ද හිතෙන්නේ? ජීවිතේ සංජු අම්මා දාලා ගිහලා කොච්චර කල්ද? දැන් අවුරුදු 19ක් විතර. 19ක් විතර නේද? අම්මා දාලා යනවා මතකද? නෑ. මතක නෑ. දැන් ඔයා ලෙඩ වෙලා කොච්චර කල්ද? දැන් නම් ලෙඩ වෙලා අවුරුදු 10ක් 11ක් විතර වෙනවා. 10ක් 11ක් විතර නේද? ඔව්. එතකොට මේ 10 11 මේ ගෙදර දින්නේ? ඔව්. මෙහෙ තමයි. මෙහෙ ඉන්නේ. ජීවිතේ මොන වගේ බලාපොරොත්තු තියෙන සංජු? බලාපොරොත්තු කියන්නේ ඉතින් දැන් ඉතින් බලාපොරොත්තු නැහැ. වකඩුවක් දාගත්තොත් තමයි ඉතින් නැත්තම් ජීවිතේ බලාපොරොත්තු නැහැ. වකඩුවක් කොහමරි බද්ධ කරලා මෙහෙ ඉන්නතු ගියක් කාමරයක් හදාගන්න තිබ්බොත් තමයි වටින්නේ. වටින්නේ. දැන් තාත්තත් එක්ක ඉතින් කන්න බොන්න සහෝදරයෝ කවුරුත් බලන්නේ නැද්ද? ඒලා ඉතින් සහෝදරයෝ කලාතුරකින් එනවා. ඔව්. එහෙම නැත්නම් ඉතින් කොච්චරවත් එන්නේ නැහැ ඉතින්. එහෙම බලන්නේ නැහැ. එතකොට කන්න බොන්න ඒවා කරගන්නේ කොහමද? තාත්තා තමයි ඉතින් කොහොම හරි කරගන්නේ. තාත්තා දැන් වයසයි. ඔව්. තාත්තට මොන හරි වුණොත් එහෙම ඔයාගේ ජීවිතෙත් නේද? මොකද තාත්තානේ හැමදේම කරන්නේ නේද? ඔව්. තාත්තා මොකද කරන්නේ? තාත්තා කරන්නේ ඉතින් කුලී වැඩක් හම්බුනොත් තමයි. කුලී වැඩක් හම්බුනොත් තමයි. සංජුත් ආස ඇති යාළුවොත් එක්ක යන්න නේද? ඔව්. මොකද ඔයා අවුරුදු 22 කොල්ලෙක්. ඔයාගේ වයස තාම එහෙමමයි. ඔව්. දැන් එළියට බැලලා යන්න බෑ හුස්ම ගන්න. ඇයි? ඒ වකඩ ඒ ප්‍රශ්න නිසා. ඔව්. කියන්නේ වකුගඩ දිය වෙලාද? වකුඩු වැඩිලා නෑ. වැඩිලා නෑ. ඔව් පොඩි කියලා කියන්නේ. පොඩි කියලා කියන්නේ. අර ඔයකයි වයස 22ක් වුණාට ඔව් ලූස ගිහිල්ලා මොකුත් නැත්ති. වර්ධනය වෙලා නෑ. නැත්ති. ඒවා පොඩිලු. පොඩිලු. එතකොට හැමදාම බෙහෙත් දාන්න මාරු කරන්න ඒවට යනවද? ඔව්. ඊයේ නැත්තම් හුස්ම ගන්න බැරි වෙනවා. හුස්ම ගන්න බැරි වෙනවා. අනිවාර්යෙන් ඒ දිනේට යන්න ඕන. එතකොට ඒ වැඩේ යන්න සල්ලි යනම් මනම් ඒවා තියනවද? සල්ලි නම් නැහැ ඉතින් තාත්ත කොලි වැඩ කරන්නේ. කෙරුවොත් තමයි. කරන්නේ. ඒකෙන් තමයි මේ හැමදේම කරගන්නේ. ඔව්. ඔයාට අවශ්‍ය වෙන්නේ ඔයාගේ වකුබඩුව දාගන්නයි පුළුවන් නම් කාමරයක් හදාගන්න. එහෙම නෝ වකුඩුව දාගත්තොත් මේ ඉන්න බෑ විසබීජ යනවා. විසබීජ යනවානේ. එතකොට ඊට වැඩි කරදරයක් කරනනේ. දැන් වුණත් මේ ඉන්න තැන ඔයාලට ඉන්න අපහසුයි නේද? ඔව්. කිසිම හවුහරණක් නැහැ. ඉතින් එතකොට මාමා දැන් මේ පුතාට තියෙන මොකද ප්‍රශ්නේ? දැන් මෙයාට මේ වකුගඩු අමාරු තියෙන්නේ. ඔව්. ඉස්සලා බද්ධ කරා. හා හා. බද්ධ කරලා ඒක අවුරුදු 8ක් වගේ තමයි තිබුණේ. තිබුණේ. දැන් ආයෙත් ඒක ප්‍රතික්ෂේප වෙලා දැන් ලේ සුද්ධ කරනවා. ලේ සුද්ධ කරනවා. එතකොට දැන් මෙයාගේ වයස කීයක් විතර වෙනවද? දැන් අවුරුදු 22යි. 22ක් යනවා. එතකොට ඉස්කෝලේ එහෙම ගිහිලා තියෙනවද? ඉස්කෝලේ 7ට යනකම් ගියා. 7ට යනකම් ගියා.
එතකොට මෙයාගේ සහෝදරයෝ එහෙම ඉන්නවද? අක්කක් ඉන්නවා. අක්කක් ඉන්නවා. එතකොට අම්මා අම්මා නෑ පොඩි කාලේ මෙයා තේ අවුරුදු 3යි යද්දි. අම්මා දාලා ගියා. ඔව්. අම්මා දාලා ගියයි එතකොට. දාලා ගියා කියන්නේ නෙමෙයි. ඔව්. රට ගියා. හා හා. රට ගිහිල්ලා ඊට පස්සේ ආය ආවේ නෑ. ආය ආවේ නෑ. ඔව්. එතකොට මෙයාට මේ ලෙඩේ තිබුණාද නෑ? නෑ. මෙයාට ලෙඩේ හැදුනේ ඉස්කෝලේ යන වයසින්ම අවුරුදු 7න්. අනේ 12න්. 12න් හැදුනේ. ඔව්. එතකොට දැන් ඔයාලා කන්නේ බොන්නේ ඒවා කරගන්නේ කොහමද? ඔය කුලී වැඩ කරලා තමයි ඉතින් ජීවත් වෙන්නේ. වැඩක් කරලා ජීවත් වෙන්නේ. එතකොට මෙයාගේ මේ දේවල් බලන්න තාත්තමද? ඔව් ඉතින් කවුරුත් නැහැ. නැහැ කවුරුත් නැහැ. සහෝදර කවුරුත් නැහැ. සහෝදරය ඉන්නවා. ඔව්. එයාලා ඉතින් ඔය එනවා. ඔව්. අල්ලලා ඉතින් බලනවා ඉතින් ස්පීසාල යනවා. ඔව් ඔව් මම ඉතින් ඔක්කොම වැඩ කරේ මම තමයි කරගන්නේ. ඔව්. එතකොට සාමාන්‍ය මොන මෙයාගේ දැන් මේ ලෙඩ වලට මේවට මොන වගේ මුදලක් කියලා වෙනවද ඔයාලට? කොහොමද සතියකට රුපියල් 6000ක් 7000ක් විතර යනවා මම යන්න එන්න ගමන් වේදන් විතර. ඔව්. සතියට දෙපාරක් යන්න තියෙන බදාදා එසෙනසොරලාතයි. ඔව්. ඒ දවස් දෙක අනිවාර්යයෙන්ම යන්න ඕනේ. යන්න ඕන. ඉතින් ඒ වට දැන් මේ දවස්වල මුදල් හොයාගන්න ඒවා කරගන්න තියෙනවද? අපහසුයි. ඔව්. දැන් බෑ කියලාත් දැනේ මොන හරි කරගෙන යන්න ඕනේ. යන්න ඕන. දැන් මෙයාට කෑම බීම ඒවා කරගන්න කොහොමද? දැන් මේ ගෙදර තමයි ඉන්නේ නේද? ඔව් මේකේ ඉන්නේ. දැන් මේකේ ඉන්න පුළුවන්ද? මොකද ඉති කරන්නේ ඔය? උල් දෙය දානවායි ප්‍රශ්න ගොඩයි නේද? ඔව්. එතකොට යාළුව හරමේ නැද්ද? බලන්න එන්නේ නැද්ද කවුරු? යාළුව ඉස්සර අර හොඳ වෙලා තියද්දි නම් කට්ටිය ආව දැන් ආයෙත් ලෙඩනේ. ඒ හින්දා එනවා අඩු කවුරුත් බලන්නේ නැහැ. කරන් වෙලා තියෙනවා. ඔව්. මම බද්ධ කරගන්න සෑහෙන මුදලක් යනවා. ඔව්. දැන් ලස්ස 15ක් විතර යනවා. 15ක් විතර යනවා. මට මේ මොනවා නැතත් මට ඒක තමයි ලොකුම දේ කරගන්න ඕන. කරගන්න ඕන. නැවත වගඩුව බද්ධ කරගත්තත් තව ජීවත් වෙනවනේ. ඔව්. 22ක් වෙනවා. දැන් ජීවිතේ ඉතින් හොඳම කාලේ යන්නේ. ඩොක්ටර්ලා කියනවා කොහොමද බද්ධ කරගන්න කියලා කරගන්න ඉතින් විදියක් නැතුව ඉන්නේ. ලක්ෂ කීයක් විතර යනවද? ලක්ෂ 15ක් විතර යනවා. 15ක් විතර යනවා වගඩුව බද්ධ කරන්න. ඔව්. ඒත් ඉතින් අපි අර අඳුරන දන්න කෙනෙක් කියන කෙනෙක් අරන් තව නැත්තම් ඊට වැඩි මුදලක් යනවක් යනවා. ඔව්. එතකොට දැන් තාත්තට ඉන්නේ මේ පුතා පුතයි දුවයි විතරයි. විතරයි. දුවත් කසාද බඳලා නේද? ඔව් එයාත් බඳලා. එතකොට අම්මත් නැහැ. නැහැ. දැන් ඔයා තමයි මේ පුතාගේ ඔක්කොම වැඩ කටයුතු ටික කරන්නේ. ඔව්. ඉතින් මේ ගෙදර තමයි මෙයාලා ඉන්නේ. අද අපි ඇවිල්ලා ඉන්නේ සංජු ප්‍රභාත්ලා ගෙදර. වැඩි දුරක නෙමෙයි ඉබ්බාගමුවේ තමයි මේ තියෙන්නේ. ඉබ්බාගමුව මෙහෙට කොහෙද තාත්ති කියන්නේ? ගොඩගම. ඉබ්බාගමුව ගොඩගම. ඉතින් ලංකා පවුර අපේ ඔෆිස් එකක් තියෙන ඉබ්බාගමුවේ මේ සංජු ප්‍රභාත්ට වයස 22ක් වෙනවා. ඉතින් හොඳම වයස තමයි ඉන්නේ. පුංචි කොල්ලෙක්. ඉතින් තාත්තා ඉන්නවා. තාත්තට ප්‍රශ්න ගොඩක් තියෙනවා. ඉතින් අම්මා දාලා ගිහිල්ලා. අම්මා අවුරුදු 3න් නේ තාත්තේ දාලා ගියේ. අවුරුදු 3න් දාලා ගියේ. එතකොට මෙයාගේ ලෙඩේ තියෙන්නේ අවුරුදු දැන් 12යි. 12 ඉඳලා තියෙන්නේ. ඔව්. එතකොට 12 ඉඳලා මේ කට්ට කනවා මේ ගෙදර තමයි ඉන්නේ නේද? ඔව්. ඉතින් ප්‍රශ්න ගොඩක් තියෙනවා. මම මේ ගෙදර විස්තර ටික පෙන්නන්නම්. පුළුවන් කෙනෙක් ඉන්නවා නම් අපිට ලංකා පවුර අපිට කතා කරන්න. මෙයාලට කියන්නේ කණ්ඩ බොණ්ඩ කිසිම දෙයක් නැහැ. ප්‍රශ්න ගොඩක් තියෙනවා ඉන්න ගෙදර. මම පෙන්නන්නම් මේ ගෙදර ඇත්තටම මෙයාට ඉන්න බෑ. කිසිම සෞඛ්‍ය තත්වයක් නැහැ. කියන්නේ ඉන්න තැනවත් හරියට මේ ලෙඩෙක් ඉන්න තැන කිසිම පිරිසුදුවක් නැහැ. මෙයාට කරගන්න විදිහක් නැහැ. ඉතින් තාත්තට සාමාන්‍යයෙන් දැන් මේ වීඩියෝ එක බලන අයගේ මොන වගේ දෙයක්ද ඉල්ලන්නේ? මට ගොඩාක්ම කරනවා නම් මේ පුතාගේ ලෙඩේ හොඳ කරගන්න තමයි. හොඳ කරගන්න. උදව්වක් බලන්න. උදව්වක් අවශ්‍ය වෙන්නේ. සංජු මොනවද හිතෙන්නේ? සම ඒවා තියෙනවද? සම්මුතියෙන් ඒ කාලේ ඉඳන්ම නැහැ. දැන් අස්සසමත් මේ දැන් මාස 3-4 පොඩි ඉඳන් තමයි තියෙන්නේ නේද?
එතකොට මෙයාට මොකොත් මේ වකුබඩු දීමන අයව මොකොත් ලැබෙනවද? මෙයාටත් මේ හම් වෙනවා රුපියල් 5000 ගන්න. ඔව්. ඒකත් තාම නැහැ ඉතින්. තාම හරියට නැහැ නේ. හරි. ලෙඩෙකුට ඉන්න පුළුවන් තැනක නෙමේ මේ සංජු ඉන්නේ. ඔයාලට පේනවා ඇති සංජු විඳින ජීවිතේ. වයස 22 තරුණ කොල්ලෙක් සමහර විට තමන්ගේ පුතත් මේ වගේ ඇති. තමන්ටත් දරුවෝ ඇති. පිට රටවල් වල ඉන්න අපේ අම්මලා තාත්තලා මේ වීඩියෝ එක බලයි. සංජුට ඉල්ලන්නේ කාමර දෙකක් හදලා දෙන්න කියලා ඉවරලා. වැඩිය මොකුත් ඉල්ලන්නේ නැහැ. සංජුට ස්පිතාලේ යන්න සල්ලි නැහැ. වකුබඩු ඔපරේෂන් කළා ඒව වැඩිලා නැහැ. ඉතින් පුදුම ජීවිතයක් තමයි ගෙවන්නේ. සංජුලාගේ ගෙදර තමයි මේ තියෙන්නේ. මේකත් සංජුලා ගෙදරක් නෙමෙයි මාමා කෙනෙක් දීපු ගෙදර. මේ ගෙදර කිසිම පිරිසිදුකමක් නැහැ. මොකද සංජුලාගේ තාත්තට සංජුව ස්පිතාලේ අරන් යන්න සල්ලි හොයන්න ඕන. ඉතින් ලෙඩෙකුට ඉන්න පුළුවන් තැනක නෙමෙයි මේ සංජුලා ඉන්නේ. මේ සංජුලාගේ කුස්සිය කුස්සිය පේනවා ඇති. ඉතින් මේ සංජුයි තාත්තයි උයා ගන්න තැන. සංජු අපි යනවා අය අපි දවසක එනවා ඔයා බලන්න. මට දවස් දෙකක් තුනක් දෙන්න. මම මේ වීඩියෝ එක දාලා ඉවරලා මිනිස්සු දැනුවත් කරලා ඉවරලා ඔයා බලන්න අනිවාර්යෙන් එනවා. ඔයාට මොන හරි ලංකා පවුර අපි අනිවාර්යෙන් උදව්වක් කරනවාමයි. හරිද? ලොකු උදව්වක් කරන්න බැරි වුණත් මම උපරිම උත්සාහයක් දරනවා. මේ මිනිස්සු දැනුවත් කරලා ඉවරලා ඔයාට උපරිම සහනයක් කරලා දෙන්න ඔයාට තාත්තට. ඉතින් ලංකා පවුර අපි විස්තර ටික සංජුගේ ඔක්කොම කතා කරගත්තා. ප්‍රශ්න ගොඩක් තියෙනවා මේ තාත්තටත් සංජුටත්. ඔයාලගෙන් පුළුවන් නම් ඉල්ලන්නේ මේ සංජුට බෙහෙත් ටිකක් ගන්න මොන හරි උදව්වක් කරන්න. අපි මෙයාලගේ විස්තර ටික ඔක්කොම මේ ෆයිල් එකට දාගන්නවා. මේ ෆයිල් එකේ සංජුගේ හැම විස්තරයක්ම සටහන් වෙනවා. සංජුට යම් කිසි මුදලක් දුන්නොත් ඒ මුදල මේ ෆයිල් එකේ අනිවාර්යෙන් සටහන් වෙනවා. ඊළඟ වැඩසටහනේදී අපි මේ සංජු බලන්න නිකන් එන්නේ නැහැ. මේ මිනිස්සුන්ගේ දෙවිවරු වගේ මිනිස්සු ඉන්නවා. ඒ අයගේ උදව් උපකාර ඇතිව තමයි එන්නේ. සංජු අපි බලමු ඔයාට අනිවාර්යෙන් කාමරයක් හදලා දෙන්න. කාමරයක් හරි දෙකක් හරි ඔයාට සෞඛ්‍ය ආරක්ෂිතව ඉන්න පුළුවන් තැනක්. මොකද මේක මේ ඉන්න බෑ ඇත්තටම. වහිනකොට තෙමෙනවනේ නේද? ඉතින් කරගන්න අමාරුයි අපි කියලා ගියාට අපි මොනවහරි උදව්වක් අනිවාර්යෙන් කරනවා. කියන්නේ මම වැඩිය හිතුවේ නෑ මේ ගැන. වැඩිය දන්න මේක තියාගන්න. අපි අය එනවා. ඇවිල්ලා වෙලලා ඔයාලට මොනවහරි අනිවාර්යෙන් කරලා දෙන්න මේ. මේක තියාගන්න මේ මගේ සල්ලි නෙමේ. අපිට මිනිස්සු දෙන සල්ලි තියෙනවා. ඉතින් ඒ වගේ අපිට ලැබෙන විදිහට තමයි අපි දෙන්නේ. අපිට ලොකුවට ලැබෙන්නේ නෑ. අපිට ඔයාලට ලැබෙන විදිහට අපි දෙනවා. ඕක තියාගන්න මේ දුන්න අයට ගොඩක් පින් සිද්ධ වෙනවා. අපි මොනවහරි අනිවාර්යෙන් කරලා බලමු ඈ. ආය දිනයක් අපි දාගෙන ආය එනවා. ළඟදිම එනවා. කියන්නේ මට කියන්න බෑ මම හෙට එනවා කියලා බොරු කියන්නේ නැහැ. මේ ගැන දැනුවත් කරලා මිනිස්සු උදව් උපකාරය කරනවා දැනුවත් කරලා ආය දිනයක් ඔයා බලන්න අනිවාර්යෙන් එනවා. ඒ එන්නේ සුබ ආරංචියක් අරගෙන අනිවාර්යෙන්ම. අපි ගිහලා එන්නම් එනවා ඈ. හරි උස්සන්නයි. ඉතින් මේ සංජු ප්‍රභාත්ගේ මේ බට දාලා තියෙන්නේ ඔක්කොම
මෙහෙ ඔක්කොම කපලා අයින් කරලා තමයි තියෙන්නේ. ඉතින් මම මේ තැන පෙන්නවා මෙයාට ඉන්න සුදුසු තැනක් නෙමෙයි ලෙඩෙකුට ඉන්න සුදුසු තැනක් නෙමෙයි. ඉතින් කරගන්න දෙයක් නැති හින්දා තමයි ඉන්නේ. ලෙඩෙක් ඉන්න ඕන මේ වගේ තත්යක නෙමෙයි. ඉතින් මේ දරුවා ගැන වරදක් කියනවා නෙමෙයි කරගන්න බැරිම තැන ඉන්නේ. ඉතින් පුළුවන් වෙලාවක් තියනවා නම් පුළුවන් විදිහකට ඉන්නවා නම් අපිට උදව් කරන්න. මමත් මේ දවස්වල පොඩ්ඩක් අසනීප වෙලා හිටියේ ඒ නිසා අපිටත් යන්න බැරි වුණා. මොකද අපිත් නිමාඩු තියන නිමාඩු පාඩුව තමයි මේ දෙකට එන්නේ. පුළුවන් නම් වැඳලා කියනවා මේ දරුවා වෙනුවෙන් පුළුවන් උදව්වක් තියනවා නම් කරන්න. ඒක ඇත්තනම් පින් සිද්ධ වෙනවා. අපේ ඉන්නවා අපේ සහෝදරයෝ දෙමාපියෝ දරුවෝ ඉන්නවා. ඉතින් එයාලගේ උපන් දිනයක් වෙනුවෙන් හරි එහෙම නැත්නම් මලගිය ඥාති කෙනෙක් වෙනුවෙන් හරි තමන්ගේ තාත්තා කෙනෙක් වෙනුවෙන් හරි මේ දරුවට යම් කිසි උදව්වක් තියෙනවා නම් ලංකා පවුර අපිට කතා කරන්න. මේ දරුවාගේ විස්තර ටික අපි ඔක්කොම දෙන්නම්. මේ තාත්තලාගේ විස්තර ටික ඔක්කොම දෙන්නම්. ඔයාලා ඇවිල්ලා බලලා මේක ඇත්තක්ද බොරුවක්ද කියලා බලලා ඔයාලාම පුළුවන් නම් උදව්වක් කරන්න ලංකා පවුර අපිට කතා කරන්න කියලා අපි ආදරෙන් මතක් කරනවා. ඉඩම තිබ්බේක ඉඩම නැහැ. ඔව්. ඉතින් ඔය වාගේ එව්වා වෙලා තියෙන්නේ. වෙලා තියෙන්නේ. කියන්න දෙයක් ඉතුරු වෙලා නැහැ. ඉතුරු වෙලා නැහැ. අන්ත අසන්න වෙලා තියෙන්නේ. අය වෙන ඉතින් කියන්න දෙයක් නැහැ. අවසන් අන්ත වෙලා තියෙන්නේ. වෙලා තියෙන්නේ. ඔව්. ඒකෙන් දැයි ඉතින් වෙන ඉතින් කියන්න අපිට දෙයක් නැහැ. නැත්තම් මේ ගේමේ මේ ටිකවත් කරගන්න කියලා ඔයිසු ඔය ඔයලි කැල් ටිකක් ඉරලා මන් දීලා තියෙන්නේ. ඔව්. ඒකවත් කරගන්න වෙලාවක් වෙලා. ඉතින් ඒකෙන් දැන් කියන්නේ දැන් නැති නේද? දැන් මෙයාට සාමාන්‍ය ගියක් හරි මොන හරි කරලා දුන්නොත් මේ උදව් කරන්න පුළුවන්ද ඔයාලට? පුළුවන් පුළුවන්. අනිවාර්යනේ. ඔව්. හොඳට උදව් කරාම මේ එහෙම එකක් තියෙන නැති කොයි වෙලෙත් ඉතින් නිතර දෙවෙලි ඉතින් අපි ඉතින් මේ වට පිටා ඉන්න කට්ටිය මෙයාට උදව් කරනවා. ඔව්. වෙන ඉතින් කියන්න දෙයක් නැහැ ඉතින්.